දින නැති දිනපොත ජීවන ගමනේ සිට නැවතුණු තැන් පිළිබඳව කිරෙන පුත්කල ආත්ම කතනය සවන රේඩියෝ කෙටි කතාව දවසින් දවස දින නැති දිනපොත වෙනස් ගමනක් යනවා ඒ ජීවන ගමනේ සිට නැවතුණු තැන් හොයාගෙන මේ කාලේ යමක් හොයන්න අන්තර්ජාලයේ තරම් සම්පතක් තවත් නැහැ දවසක් අන්තර්ජාලයෙන් ඇහුණු පොත් දොරට වැඩීමක කතාවක කොටසකුයි මේ. මේ දේශනය කළේ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතවදෙහිටි. ඇය අංගත් ජනතා පත්තරයට ලියන්න කල්පනා කරනවා. ඇය කෙටි කතාවක් ලියා ජනතා පත්තරයට යවනවා. මේ යවපු මුල්ම කෙටි කතාව පත්තරේ පළවෙනවා. ලංකාවේ පළවන ලක්බිම පුවත්පතේ රිද්මාතිරේකේට 2012 2015 වකවානුවේදී ලියවුණු එකෝමත් එක දවසක් නම් තීරු රිපිපල ඇසුරින් ප්‍රකාශයට පත් කළ දයාද අල්විස් මහත්මියගේ නිර්මාණ සංග්‍රහයෙන් කිහිපයක් කොටස් වශයෙන් ඉදිරිපත් කරන්නට අප හිතුවේ ඒ නිසා මේ සටහන් අභේවර්ධන බාලසූරිය රුක්මණී දේවි සහ KDK ධර්මවර්ධන යන අප අතරින් වෙන්ව ගිය සම්පත් වෙනුවෙන් ලියවුණක් අද පළමු කතාව නොමියන හඬ රචනා කළේ ප්‍රවීණ මාධ්‍යවේදිනී දයාද අල්විස්. කෙටි නිවාඩුව අපතේ යන හැඩයි. කලින් ගෙදර යන්න ආ බලාපොරොත්තු විසිරී යනවා වගේ. කවුරුත් නැති බස් නැවතුමේ කරදරයක් බලා ඉන්නවා. මට වැටහෙනවා. මං එනතුරුයි බලා ඉන්නේ. ඉතින් කොහොමද ඊළඟට එන බස් එකට මං ගොඩ වෙන්නේ? කරදරයත් ඒකට ගොඩ වෙන බව සක්සුදක්සේ පැහැදිලි. අපරාදේ කෙටි නිවාඩුව. කරදරේට මා එක කතා කරන්න අවස්ථාවක් ඕනෑලු. අඳුරන කෙනෙක්වත් එනවා නම් මං හතර අතට ඇස් යව්වා. කරදරේට කරදර කරන ඉඩක් දෙන්න හොඳ නැහැ. දෙවිය බලන්න ඇති මගේ දිහා. ඊළඟට ආපු බස් එකට මං ගොඩ වුණේ නැහැ. ඒ බස් එකෙන් සහනයක් බැස්සා. එයා යන්නේ ගුවන්විදුලි කාර්යාලය පැත්තට බව මං දන්නවා. වාසනාවට සහනය මං ළඟම නැවතුණා. හරියට මාව හම්බ වෙන්න ආවා වගේ. මං එයාව අඳුනගෙන හිටියේ මල් කාන්ති නිසා. එයා දැන් නැගී එන ගායකයෙක්. ඒත් තාම හුඟ දෙනෙක් අඳුනන්නේ නැහැ. මල්ලි මට උදව්වක් කරනවද? ඔයා හදිසි වැඩකටද ගුවන්විදුලියට යන්නේ? නෑ නෑ, මොකක්ද අක්කේ උදව්ව? ඊළඟට එන බස් එකට ඔයා මාත් එක්ක නගිනවද? ඊළඟ හෝල්ට් එකෙන් බැස්සත් කමක් නෑ. හා හා, ඇයි අක්කේ? කරදරයක්, පොඩි කරදරයක්. නුගේගොඩ බස් එකක් ආවා. අපි දෙන්නම දඩස් ගාලා බස් එකට නැග්ගා. හරියටම එකට ගමනක් යනවා වගේ. නැගපු ගමන් දිග අසුනක වාඩි වුණා. මොකක්ද අක්කේ කරදරේ? කොහොම කියන්නේද? කරදරෙත් නිකම් බලා ඉඳලා නැහැ. එයත් බස් එකට නැගලා. මං දැන් සහනයත් එක්ක ගජ කතාවක්. මල්ලි, මං විස්තරේ පස්සේ කියන්නම්කෝ. ඊළඟ සරලගී කවදද? එයත් මොන මොනවදෝ විස්තර කිව්වා. ඒත් ඒවා මට ඇහුනේ නෑ. කරදරේ බලන් ඉන්නවා අපිව ගිලින්න වගේ. බස් හෝඩ් දෙකක් පහුණා. අක්කේ, මම ඊළඟ හෝල්ට් එකෙන් බහින්නද? චුට්ටක් ඉන්න මල්ලි, මං කියනකන් දැම්ම බහින්න එපා. දෙවෙනි වරටත් දෙවියෝ මං දිහා බැලුවා. කරදරය ඊළඟ නැවතුමේදී බැස්සා. මං සහනෙන් සමාව ඉල්ලුවා. කරදරේ ගැන කිව්වා. එයත් වැඩ පාළු කරගෙන ඇවිත් රෙදිමෝල ළඟ නැවතුමෙන් බැස්සා. ඔහු තමයි අභේවර්ධන බාලසූරිය. අඳුනාගත්ත මුල් දවසෙත්
ඔහු මට කළේ ලොකු උදව්වක්. ඒ අඳුනා ගැනීමෙන් පස්සේ ඔහු මට මගේම මල්ලි කෙනෙක් වුණා. මගේ ඡායාරූප ඇල්බමය පෙරළුවාම ජීවිතේ විශේෂ වූ හැම අවස්ථාවකම ඔහු ඉන්නවා. ඒ විතරක්ද. පසු කාලෙකදී එයාට එක් වූ ප්‍රියාවියත් මගේ පින්තූර පොතේ හැම තැනම. ඒ දෙන්න විවාහ වුණ සතියේ මගේ සිතේ පිරිච්ච සන්තෝෂෙට ගීතයකුත් ලියුණා. මවත්තුබයි මගේ පියත්තුබයි මගේ පිලිසරණත් නොබමය වන්නේ අද සිට මහිටු දෙවියන් නොබවේ උපගිනි සැප දුක විමසන්නේ. මගේ කඳුළු කතාවේ හිස්තැන් නැති වෙද්දි ඒවා පුරවන්නට අබේත් නිරංජලාත් එතැන් පටන් මට දුනු සහයෝගය මාමියනතුරු මගේ හිත හඬවමින් මතකේ රැඳී තියේවි. හිත යට කඳුලක් මෝදු වෙද්දී කටපුරා හිනාවක් හොයාගෙන ඔහු මගේගෙට ගොඩ වී ඒ හිනාව මට තෑගිදී සතුටු වන හැටි. මගේ පුතු යුග දිවිසෙවනට ඇතුල් වී වෙනම පුංචි ගෙදරකට ගිය දවස දිග හීනකින් අවදි වුණා වගේ දවසක්. බාගෙට හැදුණු ඒ ගෙදර පුංචි. තාම කාමර දෙකයි. සාලේ ජනෙල් පේලිය සම්පූර්ණයි. නිදන කාමරේ ජනෙල් කවුළු හැඩයි. පුංචි වුණාට ඒ දෙන්න හදාගත් ගේ ඒ දෙන්නට ලොකුයි. දැනට ඔය ටික හොඳටම ඇති පුතේ. හෙමින් හෙමින් පිටිපස්සේ කැල්ල හදාගන්න. තාත්තා කෙනෙක් වගේ අවවාදයක් අබේගේ. ජනෙල් වලට නම් ග්‍රිල් ගහන්න වේ ඉක්මනට. නිරංජලා කීවේ වැඩි පරිස්සම ගැන හිතලයි. දවස් දෙකක් ගෙවී යන්න ඇති. එදා ඉර කලින්ම මිදුලට ඇවිත්. පිච්ච මල් ගාල සුදුම සුදු හිනාවක් පෙන්නාගෙන. හිටි අඩියෙම අබේගේ වාහනේ අපේ පුංචි මිදුලේ නැවතුණා. ඒ පිටිපස්සෙන් ආවේ තවත් පුංචි වෑන් එකක්. මිනිස්සු දෙන්නෙක් වෑන් එකෙන් බැස්සේ කලබලෙන් වගේ. යකඩ කූරු ගොඩක් බිම බාන සද්දයක් වගේ ඇහුනේ. නෑ, පුතාගේ ජනෙල්වට ග්‍රිල් ගෙනත්. කොහොමද කවදද ජනෙල්වල ප්‍රමාණය මැනගත්තේ? අහසයි පොළොවයි ඒ ගැන දන්නවා ඇති. නොසිතූ වෙලාවල නොසිතූ සතුටක් දුන් ඒ කාරුණික හදවතයි නොපැතිව දුකක් දී අපහත හැර ගියේ. පිඩාබර හිරු එළිය නිවී යද්දී ඔහුගේ සිහි වටනේ අද්දර දැල්ලු පහන්සිලු දුකින් සැලෙනවා පෙනේ. කඳුලින් තෙමා නිරංජලා පිදු රතු රෝස මල් පොකුරෙන් මට ඇහෙන්නේ හී නිකියා. අද මාමලත් හෙටමා උන් සුවඳ ඇති. ලය පුරාගත් සුසුමෙහි තැම්පත් වූයේ ඒ ආදරණීය හඬයි. ඒ හඬ නොමියේ. අද දෙවන කතාව ගීත කෝකිලාව. රචනා කළේ ප්‍රවීණ මාධ්‍යවේදිනි දයාද අල්විස්. ඇගේ ගී හඬින් දවස අවදි වෙද්දී හිත අලුත් සතුටකින් පින්තාරු වුණා. දින දෙකකට කලින් ඈ එක ගත කළ විනාඩි කීපය ඔප වැටි ඉතා රසවත් වැඩසටහනක් වූ අන්දමත් මගේ සිතට අමුතු සතුටක්. ගුවන් විදුලියේ විශේෂ ආරාධනාවකට පැමිණි ඈ මගේ පුංචි ඉල්ලීම ප්‍රතික්ෂේප නොකර විනාඩි කීපයක් මා වෙනුවෙන් කැප කළේ නිහතමානීවයි. ඔබ එක්ක කතා කරන්න ලැබීම මට මහා සතුටක්. ඈ එදා මයික්‍රෝෆෝනය ඉදිරිපිට වාඩි වෙද්දී මං අගේ අසීමිත සතුට ප්‍රකාශ කළේ. මේ දවස්වල ඔබ ගෙවන කාර්ය බහුල කාලයෙන් මට විනාඩි කිහිපයක් දෙන්න. ඉතාම නිර්ලෝභීව ඈ ඒ පුංචි කාලය මට ලබා දුන්නා. ඉපදුනේ කොහෙද? ඉගෙන ගත්ත පාසල, පවුල් පසුබිම,
විවාහය ගැන අදහස්? මේ වගේ අනවශ්‍ය ප්‍රශ්නවලින් මට ලැබුණු කාලය අවහිර කරගන්න මට උමනා නෑ. මට විශේෂයෙන්ම උමනා වුණේ මං කැමැති ඇගේ ගීය සජීවීව ඇගේ කටහඬින් අහන්න. මගේ ප්‍රශ්නයකට උත්තර දෙමින් ඈ කීවේ ගී ගයන්න ඈ වැඩියෙන්ම කැමැති බවයි. ඒ ගීයයි ගී ගයන්න කැමති ඈ ඒ වෙලේ මගේ වැඩසටහනට ගායනා කළේ. මං අහන්ට පුලපුලා බලා සිටි. ප්‍රීතිවන්නේ ජීවිතේමයි, දුක් විඳින්නේ ජීවිතේමයි. ඒ ගීය එහිමේ වාසනාව කාලයයි වලකා දැම්මි. තව දින දෙකකින් උදාවන ඇගේ ජීවිතේ අභිමානවත් ප්‍රසංගය ස්වර්ණ ගී ගැන මහා බලාපොරොත්තු රැසක් ඇතිව එදා ඈ සමුගනිද්දී හැබැහෙන් දිටු ඇගේ රුවට වඩා මගේ හිත පිරී තිබුණේ ඇගේ නිහතමානී කරුණා ගුණයයි. රුක්මණී දේවිය ලංකාවේ නිලි රැජින සමග එදා කළ සංවාදය මගේ ජීවිතයේ සමර සටහනක්. ස්වර්ණ ගී හෙටයි. අද ඔක්තෝබර් 28 වෙනිදා. එදා සෙනසුරාදා දවසක්. ස්වර්ණගී රටවටා යන්නට මුලපුරණ හිට දවස අත්පුල සන්දී පිළිගන්නට ලංකාවම බලාපොරොත්තු දල්වා බලා ඉඳිද්දී ගුවන් විදුලියෙන් ලැබුණි පූර්ණ සහයෝගයක්. උදේ පාන්දර මුවපුරා හිනාවුණු හිරු මායික හිනා වෙවීම කාර්යාල දොරටුව ළඟට ආවා මතකයි. උදේ 7:30ට මම ස්වදේශීය සේවයේ මැදිරි දොරින් ඇතුල් වෙද්දීත් ඒ හිනාවුණු හිරු කාර්යාල මැද මිදුලේ නැවතුණාත් මතකයි. 9:00 එතෙක් ප්‍රචාරය වූ වැඩසටහන අග ඇති වූ මදිපාඩුවට රුක්මණී දේවියගේ ගීයක් යෙදීම අනුචිත දෙයක් නෙවෙයි. ඒ හඬට අද තහනමක් ඇත්තේම නැහැ. වාසනාවන්ත කල ලබා ඒ ගීය රසවිඳ හමාර වුණා විතරයි. මැදිරියේ දුර ඇරුණේ කෙදිරිල්ලක්වත් නැතුව කවදත් අපි රැවටෙන අපිව රවට්ටන එල්මෝ ප්‍රනාන්දු කොළ කැබැල්ලක් දිගු කරගෙන අඳුරු මුහුණකි. ඔහුගේ විහිළු තහලු දන්නා නිසා ඒ මූනේ අකුරු කියවන්නට උත්සාහ දැරීමත් විහිළුවක්. අන්තිම තත්පරය දක්වා අපරවටා ඔහු කරන කොලොප්පම් නිසා නූලෙන් බේරුණ අවස්ථා මතක් කරගන්න බැරි තරම්. දයා අක්කා, මේක දැම්ම කියවන්න විශේෂ නිවේදනයක්. රුක්මිනී දේවි ඊයේ රෑ ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා. ඊට හා වචනයක්වත් කියන්නටත් කලින් මං එල්මෝට දොස් කීවේ අමනාපයෙන් වෙවුලන හඬින්. මොන මූසල විහිළුවක්ද මේ? ඔවා විහිළුද? ප්‍රෝත්‍යංශයට ගිහිල්ලා පචබානක නැවැත්තුවේ නැහැ. මේ සෙල්ලම් කරන වෙලාවක්ද? හැමදාම හැමදේම විහිළු. මේක ඇත්තක් විහිළුවක් නෙමේ. මේ නිවුස් රූම් එකේ සීල් එක, මේ ලොක්කගේ අසන. ඔහු කොළ කැබැල්ලට ඇඟිල්ල දික් කර පෙන්වන දේ බලන්නවත් මට උවමනා වුණේ නැහැ. අපෝ, බොරු කතා මවන මිනිහට ඕවත් වැඩද? මං රැවටිලා ඕක කියවන්න ගන්නකොට ඔයා අතින්ම මගේ කට වහන්න බැරිය වෙනද වගේ. නෑ නෑ දයා අක්කා, මේ ඇත්තමයි. එල්මෝගේ මූණ වෙනදා වගේ නෙමෙයි, රතුයි කළුයි මිශ්‍ර වෙලා. මැදිරියේ දොර ඇරගෙන මං එළියට ආවේ කතාවේ ඇත්ත දැනගන්න. කරිනම් ගමනින් කුසුම් පීරිස් එනවා මැදිරිය පැත්තට. අක්කේ, රුක්මණී දේවිය ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා. වේලාව පෙරවරු 9:30. මෙන්න විශේෂ නිවේදනයක්. උදේ පෑයූ හිරු අකාලයේ මියදිලා. ප්‍රීතිවන්නේත් ජීවිතේමයි, දුක් විඳින්නේත් ජීවිතේමයි. ජීවිතේ
ජීවිතේ. අද අවසන් කතාව ගීත ලෝලියෝ රචනා කළේ ප්‍රවීණ මාධ්‍යවේදිනි දයාද අල්විස්. දවස් දෙක නිවාඩු අනුමත කරගන්න අපේ පාලකතුමා ළඟට ගිය වෙලාවේ KDKත් ඇවිත් හිටිය නිවාඩුවක් ඉල්ලන්න. අයියලයි ගෙදර ගියා මව ආපහු එක්කගෙන එන්න නුවර යන්නයි මං නිවාඩු ඉල්ලන්නේ. KDKත් නුවර යන්නලු. ඒ මොකටද කියලා මං ඇහුවේ නෑ. අපි දෙන්නගෙම උපන් ගම මහනුවර. කාර්යාලයේ ඇතැම් සිද්ධීන් වලදී අපි දෙන්නට එකතු වෙලා අපේ ගම ගැන පුරාජීරු කියන හුඟක් අවස්ථා උදා වෙලා තියෙනවා. KDK කියලා හුඟ දෙනා හඳුන්වන KDK ධර්මවදනට මං අමතන්නේ ධර්මය කියලා. හරිම ලස්සන උදෑසනක්. නුවර සිසිලස මතක් වුණා විතරයි. කොළඹ ගිනියම හේදිලා ගිහින්. දැන් වගේ නෙවෙයි. ඉස්සර මං කෝච්චිය යන්න හරිම ආසයි. ධර්මිත් නුවර යන්නේ එන්නේ කෝච්චියෙන්ලු. නුවර කෝච්චිය හුස්ම ගන්න වේදිකාවේදී අපි දෙන්න ඒ උදෑසන මුණ ගැහුණා. එකම මැදිරියකට ගොඩ වෙලා මූණෙන් මූණ බලා ඉන්න ආසන දෙකක වාඩි වුණා. ධර්මි හිටියේ යන පැත්තේ බලාගෙන. මං හිටියේ ගිය පැත්ත බලාගෙන. කම්මැලි කමක් නැති ගමනක් වෙයි කියලා හිතුවට ධර්මෙ ගියතේ තිබුණ පතරංග ජාතකය වගේ පොත දැක්කම ඒ හිතුවිල්ල හුළඟේ ගියා. කවුරුත් දන්නවා ධර්මෙ පොත් කියවන්න රුසියෙක් බව. පොතක් අතින් ගත් නිවේදකයා හැටියට ඔහු ප්‍රසිද්ධයි. මං ආස නැ ගමනක් යද්දි පොත් කියවන්න. වටපිට බල බල යන්නයි මං කැමති. දවසින් දවස වෙනස් වන ගස්වැල්, ඇලදුල, ගංගා, කඳුහෙල් පවුවෙද්දි මට ඒවත් එක්ක කතා කරන්න හුඟ දේවල් තියෙනවා. ගමන පටන් ගනිද්දිම පුංචි වැටහීමක් ලැබුණා. සංසුන් ගමනක් නොලැබෙන බව. අපේ පැත්තයි එහා පැත්තයි පිරෙන තරමටම තරුණ පිරිමි ළමයි පිරිසක් නැගගත්තා. ඒගොල්ලන්ගේ අත්වල සංගීත භාණ්ඩ කීපයක්. ඔයාට තමයි සද්දි හුලන්න බැරි වෙන්නේ. පේරාදෙණිය කැම්පස් එකට යන කට්ටියක්ද කොහෙද? ධර්ම කීවේ මට ඇහෙන්න විතරයි. දැන් ඉතින් මොකද වෙන්නේ? එයා නම් ඉඳීවි පොත ඇතුලේ. මං අහගෙන හිටියේ ටික දුරක් යනතුරු ඔවුන්ගේ කතා සහ hina. ඒ අතර ඈත මැදිරියක කවුළුවකින් පුංචි බබෙක් අතවනනවා මට. මාත් අතවැනුවා. කැරකින පාට පාට චක්‍රයක් මට දිගු කරනවා. මට පුළුවන් ගමන පුරාම ඒ හුරතල් බලබලා යන්න. ඔන්න හිමින් හිමින් ඇහෙන්න පටන් ගත්තා බෙරවල ඩං ඩං සද්දේ, ටුං ටුං සද්දේ ගිටාරයක වගේ. අයියේ, අපි සින්දුවක් කියවර කමන්නෑ නේද? හුළඟට කැරකලා ආපු විනීත හඬක් ධර්මගේ පොතේ පිටුවක් පෙරලන්න සමත් වුණා. කෝච්චිය සාජ්‍ය ආරම්භ වුණේ ඉන් පස්සේ. ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් පටන් අරගෙන අමරදේවයන්ගේ ගී දෙක තුනක්ම සංවරශීලී හඬකින් ගිමන නිවන පවන් රුදක්සේ පාවී ගියා. මෙහෙම සින්දු අහන්න ලැබෙනවා නම් ගමනේ දුර දුරක් වන්නේ කොහොමද? දුම්රියේ නොහික්මුණ සද්දේ මකාගෙන ඉන් පස්සේ අහන්න ලැබුණේ තවත් මිහිරි හඬක්. ගණඳුරේ රළපතරේ ජීවය පරදුවට තබා වියට රකින මහ සම්පත් නෙලා ගන්න මුහුදු ගියා. ගණඳුරේ රළපතරේ ජීවය පරදුවට තබා වියට රකින මහ සම්පත් නෙලා ගන්න මුහුදු ගියා. මිල්ටන් මල්ලවාරච්චිගේ ඒ ගීතය ලියා තියෙන ධර්මේ. ඒත් ධර්මෙට වගක් නෑ. එයා පොත කියවනවා. මට ඕන විදිහට හිතන්න එයාට හිතක් නැති වග මන් දන්නවා. ඒත් පුදුමේ
මගේ හිත දැනගත්තා වගේ තරුණ පිරිස ඊළඟට තෝරගෙන තිබුණේ ධර්මලියු ගී කීපයක්. පෙරදීලා පලා ගියේ නෑ. මග දෙපස ගහකොළ පීරගෙන ඒ ගී හඬ පාවෙලා යනවා. ඒත් අවශ්‍යම දෙසවනට මේ වෙලාවේ අගුළු වැටිලා. මහපොතේ පිටකවරට මං තට්ටුවක් දැම්මේ ඒ නිසා. මොහොතකට පොතෙන් ඉවත් වූ ඔහුගේ මුණුවත මං කියව ගත්තා. එයි හැංගී තිබුණේ ලොකු හිනාරැල්ලා. ගීතගානයෙන් මහන්සි වෙලා වගේ විවේක වෙලාව ඇවිත්. දැන් සාකච්ඡා මණ්ඩපය. සාකච්ඡාවට මාතෘකාව වුණේ එකල අලුතින් ගීත රචනයට එක්ව සිටි ගීත රචකයින් ගැන. ඒ පදමාලා ගැන ඔවුන් දැක්වූ අදහස් ධර්මෙත් අහගෙන හිටි බව මට විශ්වාසයි. ඒගොල්ලෝ ලියන දේවල් හරිම අලුත්. හරිම ලස්සනයි නේද ඒ වචන. කොහොමද මචං ඔය වගේ ලස්සන අදහස් එන්නේ? කෙනෙක් ඇසූ ප්‍රශ්නයට තව කෙනෙක් උත්තර දුන්නා. ඒවා ඉතින් ඒගොල්ලන්ගේම අත්දැකීම් තමයි. අර සින්දුවක් තියෙන්නේ මාදිලිඳුයි කියා. ඒක ලියලා තියෙන්නේ අත්දැකීම්කටලු. ඉස්සර යාළුවෙල හිටපු කෙල්ල තරහ වෙලා තියෙන්නේ ධර්මාර්ධනට සල්ලි නැති කාලෙලු. ළඟදි පාටියකදී හම්බ වෙලා ආයෙත් යාළු වෙන්න හදනවලු. මෙතෙක් වසන් වී තිබුණු ඇස් පොතෙන් ඉවත් වී ඉඟිමැරුවේ ඒ කියවුණු බොරුව නිවැරදි කරන්නේ අවස්ථාවක් නොවෙන නිසා වෙන්න ඇති. ගී පදමාලාවක් අසා ජීවිත අතර හුමාරුවන චිත්ත දර්ශන බියකරු වුණත් ඒවා මකා දැමීම පහසු නොවන බවයි මට වැටහි ගියේ. එදා ඔවුන් සමුගනිද්දි මට ඇති වුණේ දුකක්. මේ ඉන්නේ මෙච්චර වෙලා ඔයගොල්ලෝ කතා කරපු ධර්මවර්ධන තමයි. ඒ හැඳින්වීම දෙන්නට පොතක් අතින් ගත් ඔහුගෙන් අවසරයක් නොලැබීමයි මට දුකක් වුණේ. ලංකාවට කියවෙලාවේ මේ පොත් දෙක අපට ගෙනවිත් දුන්නේ ශානක ඈපා මිතුරා. වාණිජමයෙන් නොවන නිර්මාණකාරයක් වෙනුවෙන් භාවිතා කරන්නට පොත ප්‍රකාශයට පත් කළ MD ගුණසේන සමාගමේ අවසරය ලැබුණා. මේ දයාද අල්විස් මහත්මියගේ හඬින්ම ඇය අපට අවසර දුන්න හැටි. මොකින්ද අර මේ ඒක මේ ගුණසේන අප වෙනුවෙන් තව තවත් නිර්මාණ කරන්නට ඇයට දීර්ඝායුෂ ලැබේවායි සවන ප්‍රාර්ථනය. සපදුක සතුට තැවරුණු පාට පාට අධ්‍යක්ී පිරි දයාදාල්විස් මහත්මියගේ එකෝමත් එක දවසක් පොතින් උපුටාගත් කතා තුනක් ඇසුරින් අද කතා ඉදිරිපත් කළේ හිරෝෂා ගමගේ සමග අනුරුද්ධ මැලිකමගේ. දින නැති දිනපොත ජීවන ගමනේ සිත නැවතුණු තැන් පිළිබඳව කිරෙන පුද්ගල ආත්ම කතනය. සවන රේඩියෝ කෙටි කතාව දින නැති දිනපොත කැනඩාවේ සවන අන්තර්ජාල රේඩියෝවේ වැඩක්. මේ කතා අහන ඔබටත් සවන දින නැති දිනපොතට කතා ලියන්න පුළුවන්. ජීවන ගමනේ සිත නැවතුණු තැන් තේමාව යටතට වැටෙන ඔබේ නිදහස් අදහස් යටතේ ලියවුණු අකුරු ප්‍රමාණය 12 හෝ 14ක් වන සිංහල මාධ්‍යයෙන් ටයිප් කරන ලද පිටු 8කට නොඅඩු කෙටි කතාවක් අප වෙත එවන්න. සිංහල මාධ්‍යයෙන් ටයිප් කිරීම සඳහා Google ආදාන මෙවලම භාවිතා කරන්නත් පුළුවන්. ඔබේ කතාව savana.dinanathi dinapotha
sawanadina@gmail.com විද්‍යුත් ලිපිනයට එවන්න. නැවත sawana.dinanathidinapotha@gmail.com. ප්‍රචාරයට සුදුසු තත්වයේ කතා සංස්කරණයෙන් පසු ඔබටත් අහන්න පුළුවන්.